පිරාමෙන් පස්සේ අලිත් සුවදිවි අඟහරුවාදා සමග දැන් අපි ගතසිත සුවපත් කරගන්නට තමයි අද දවස වෙන් කරගන්නේ. ගතසිත දෙකම සුවපත් කරගන්න පුළුවන් තරම් තමයි අපි දකින්නේ අපේ ජාතික වනෝද්‍යාන. සතාසි උපාවා ඇළදොළ ගහකොළ බොහොම නිදහසේ දකින්නට විඳින්නට පුළුවන් තැනක් තමයි අපි ජාතික වනෝද්‍යාන විදිහට හඳුන්වන්නේ. නැත්නම් අපි යන යාල කිව්වොත්, බූන්දල කිව්වොත්, කුමන කිව්වොත් ඔය කොතෙන්ට ගියත් අපිට බොහොම සතුටක් ලබනවා. අපි යන්නෙත් ඒ සතුට විඳින්න බලාගෙන. හැබැයි ඒ සතුට අපිට විඳින්නට ඉඩකඩ ලබා දෙන පිරිසක් ඉන්නවා ඒක ඇතුළේ. ඒ අය හැම වෙලේම තමන්ගේ ජීවිතේ පැය 24ම අනතුරට තියලා තමයි අපිට සතුට වෙන්න, සතුන් රකින්න, ගහකොළ ඇළදොළ රකින්න, සුරක්ෂිත කරන්න ඔවුන්ගේ කාලය වෙන් කරන්නේ. ඒ නිසා අද 30 වෙනිදා, හෙට 31 වෙනිදා, 31 වෙනිදා හඳුන්වන්නේ වනජීවි විරු දිනේ විදිහට. ඒ වෙනුවෙන් වැඩසටහන් පෙළක් සංවිධානය වෙද්දී හෙට දවසේදී සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයකට එහා ගිය දෙයක් සිද්ධ කරන්න වනජීවි නියාමන නිලධාරීන්ගේ සංගමය සූදානම් වෙලා ඉන්නවා. සම්මාන උත්සවය සංවිධානය කළ තිබෙනවා. කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ හෙට අවස දෙකේ ඉඳන් ඒ කටයුතු සිද්ධ වෙද්දී ඒ වගේම මේ අනිකුත් කාරණා පිළිබඳව කතා කරන්න අපි ඉඩකඩක් ඔවුන් වෙනුවෙන් වෙන් කරා. වැඩිදුර තොරතුරු ඒ ආපු අයගෙන් දැනගන්න අපි ඔබට ඉඩ හසර ලැබෙන හඳුනා ගැනීම කවුද කියලා අපි මුලින්ම හඳුනා ගන්නවා. යූ ජේ සෙනරත් මහත්මා, සමස්ත ලංකා වනජීවි නියාමන නිලධාරීන්ගේ සංගමයේ සභාපතිතුමා. ඉබන් සූදානම් කළා පිළිගන්නවා. ඊට පස්සේ අපි හඳුනා ගන්නවා සමස්ත ලංකා වනජීවි නියාමන නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික AMSP අත්නායක මහත්මා. ඉබන් සුබෝදස්සක් ඔබතුමාට. ඒ වගේම අපි හඳුනා ගනිමු ලහිරු සුපුන් ලහිරු ප්‍රකාශ් මහත්මා. ඔහු සංරක්ෂණ වේදී සහ පරිශ්‍රක විදියට කටයුතු කරන අයබෝන් සුබෝදස්සක් කියලා ඔබතුමාවත් පිළිගන්නවා. අයබෝන්, අපිට වැඩි වෙලාවක් නැති නිසා අපි කතාබහට එකතු වෙමු සම්පත් මහත්මාගෙන්. අතන හෙට දවස ගැන අපි කතා කරවතින්. හෙට දවස ගැන කතා කරන් කලින් දෙපාර්තමේන්තුව පැත්තෙන් ගත්තට පස්සේ අපි දන්නවා බොහෝ විට දෙපාර්තමේන්තුව තුළ හොඳ සාමරක දෙකම තියෙනවා, කැටලු තියෙනවා. අපි කැමති ඔබතුමාට ඒ පැත්තෙන් කතාව කරන්න. ඇත්තටම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගැටලු සම්බන්ධයෙන් කතා කරනවා නම් අපට මේ තියෙන අද ලැබිලා තියෙන කෙටි කාලේ ප්‍රමාණවත් නැහැ. සෑහෙන ගැටලු ප්‍රමාණයක් එක්ක රාජකාරී කරන නිලධාරි කොට්ටාසයක් තමයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නේ. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන මූලිකම අරමුණ තමයි ශ්‍රී ලංකාව තුළ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම. ඒ වගේම සතුන්ට සුදුසු සතුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම වගේ කටයුතු. ඒ සඳහා කියන්නේ පරිසරය මූලික වෙච්ච තැනක ගැටලු පැවතීම හේතුවෙන්ම ඒ අරමුණු අද දවසේ සෑහෙන ප්‍රශ්නකාරී තත්ත්වයකට ලක් වෙලා තියෙනවා. ඒ නිසාම ඇත්තටම මේ වගේ අවස්ථාවක් සුවර්ණවාහිනී ආයතනයෙන් අපට ලබා දීම සම්බන්ධයෙන් මූලිකව ස්තුතිවන්ත වෙනවා. මේ වගේ ගැටලු අපි මේ දැනුවත් කිරීම මගින් මේවාට යම් බලපෑමක් කරමින් මොනෑම හෝ ආකාරයෙන් මේ උසඳ ගන්න අවස්ථාවක් උදා කර ගැනීමට හැකියාවක් උත්සාහ ගැනීම සම්බන්ධ. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකම ගැටලු විදිහට අපි දකින අපට තියෙනවා ඇත්තටම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන්ගේ ලොකු ප්‍රශ්න ගණනාවක් තියෙන හේතුව වනජීවි නිලධාරියෙක් කියන්නේ පැය 24ක සේවාවක් කරන නිලධාරියෙක්. සාමාන්‍යයෙන් අපි රෝහලක පැය 24ක සේවාවක් කරන කෙනෙක් ගැන කතා කළොත් උදේ 6ට සේවයට වාර්තා කරලා ඊට පස්සේ උදේ 6ට සේවෙන් බැහැර යනවා. නමුත් වනජීවි නිලධාරියා කියන්නේ එහෙම පැය 24ක සේවයක් කරනවා කියන අර පොදු අර්ථකථනයෙන් හැඳින්වුවට වනජීවි නිලධාරියාගේ සේවා කාලේ පැය 24 ගානේ අනිවාර්යයෙන්ම දින 21ක් අපි සේවයේ සපයනවා. දින 21ක් සේවයේ සපයන්න දින පැය 24 ගානේ දින 21ක සේවයේ සපයන්න පැය 24ම සේවය කරලා දින 21ක් සේවයේ සපයන්න අනුමත කාඩර් එක දෙපාර්තමේන්තුවේ 1591 කාඩර් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ අනුමත සේවා සංඛ්‍යාවක් තියෙනවා. නමුත් ඒකෙන් දෙපාර්තමේන්තුව තුල ඉන්නේ 55% ක විතර ප්‍රමාණයක්. ඒ
කියන්නේ අඩවි ආරක්ෂක අඩවි සහකාර නියාමක කියන්නේ. ඔතන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ශාස්ත්‍රයේ බොහෝ කාර්යම් කරන නියාමකවරුන්. නියාමකවරුන්ගේ හිගය 51% පමණ තියෙන වෙනවා. මේ නිසා නියාමක ඉඳලා අඩවි ආරක්ෂක දක්වා වූ නිලධාරීන්ගේ අඩුපාඩුවක් දෙපාර්තමේන්තුවේ තියෙනවා. ඒ වගේම අපේ දෙපාර්තමේන්තුවේ ඇත්තම නිලධාරීන්ට තියෙන පහසුකම් පැත්ත ගත්තට පස්සේ බොහෝ අඩුපාඩු තියෙන සේවා ස්ථානවලත් හරිහමම් පුටුවක් නැහැ නිලධාරී කුරුවාඩු වෙන්න. ඇඳක් නැහැ සමහර තැන්වල ඉන්න නිලධාරී ප්‍රමාණවත් ඉඩකඩ තියෙන මේ නිවසක් නැහැ. ඔවගේ හදන ඔබතුමා මේ කියන්නේ දිගු කාලිනව පරණගෙන වර්තමානයේත් වළංගු වෙලා තිබෙන ගැටලු ගොන්නක් පිළිබඳව ඒක මීට වඩා ටිකක් පළල් කතා බහ කළ යුතු අවස්ථාවක් වෙනවා. ඉතින් අපි වෙලාව කළමනාකරණය කරගෙන ඉදිරි අවස්ථාවේ ගැන කතා කරමු. අතනායක මහත්මයා දැන් හෙට තමයි දිනේ ප්‍රකාශයට පත් වෙලා තියෙන වනජීවි විරුදින. අපි කැමති ඔබතුමාගෙන් ඉගෙන ගන්න. ඔව් සැබවින්ම ස්වර්ණහානි ආයතන මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම වර්ල්ඩ් රේන්ජර් ඩේ කියන නමින් 1992 වසරේ ලෝකෙම ඉන්න කණ්ඩායම් මේ ස්වභාවික සම්පත් ආරක්ෂණ කරන කණ්ඩායම් සම්බන්ධව සාකච්ඡා කරලා දිනයක් ආරම්භ කරනවා 2007 අවුරුද්දේ අවුරුදු 15කට පස්සේ. ඒ 2007 ආරම්භ කරපු දිනයට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ අපි යූනියන් එකක් හැටියට 2016 අවුරුද්දේ තමයි සම්බන්ධ වීමක් වෙන්නේ. 2016 ඉඳන් අපි නොයෙක් වැඩසටහන් සම්බන්ධ කරලා ක්‍රියාත්මක කරලා මේ සැරේ සූදානම් කරලා තිනවා අපි අලුත් විදිහට හිතලා වෙනස්ම ආකාරයක වැඩසටහනක් කරන්න. මොකද අපි මේ වැඩසටහන සංවිධානය කරන්නම හේතුව සැබෑවටම වනජීවි සංරක්ෂණය කියන විෂය එක කණ්ඩායමකට තනියෙන් කරන්න පුළුවන් විෂයක් නෙවෙයි. මේ විෂය බොහෝ පරාසයකට ගිහිල්ලා විශාල පිරිසක් එක්ක එකතු වෙලා කරන්න ඕනි විෂයක්. ඒ එහෙම කර තමයි මේ කොටස අනාගතයට දායාද කරන්න අපිට ශක්තියක් හම්බ වෙන්නේ. ඉතින් මේ කිසිම වරප්‍රසාදයක් කිසිම ඇගෙයීමක් කිසිම කතා බහක් නැතුව තමන්ගේ කොටස තනියෙන් කරගෙන යන කණ්ඩායම අගය කරන්න තමයි අපි ඇත්තටම හෙට දවස යොදාගෙන තියෙන්නේ. ඇගයුම්ලාබීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා ඒ වෙනුවෙන් පරිසරය වෙනුවෙන් වැඩ කරන කණ්ඩායමේ. අපි ඔවුන් වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා හෙට දවස හවස දෙකට ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මේ කතා කරන්න බැරි සතුන් ගහකොළ වෙනුවෙන් වැඩ කරන ලංකාව තුළ ඉන්න බොහෝ පිරිසක් වෙනුවෙන් ඇගෙයීමක් ලබා දෙන්න තමයි අපේ වැඩසටහන සංවිධානය කරලා තියෙන්නේ. හොඳයි. දැන් මොනවද වෙන්නේ කියලාත් අපි නිසා අහගෙන මේ ළඟ තැනට යමු. ඔව්. අපි ඒ ගැනත් කතා කරමු. ඔව්. ඇත්තද ඇත්තම මෙතෙන්දි වෙන්නේ මේ පරිසර විෂය ගැන පුළුල් පරාසයකින් ලංකාවේ ඉන්න බොහෝ පිරිසක් වැඩ කරනවා. ඒ පුළුල් පරාසය ගත්තම මාධ්‍ය වේදින් අපිට අමතක කරන්න බෑ. ඔවුන් ප්‍රධාන වශයෙන්ම ඉන්නවා. ඊට අමතරව මේ වැඩසටහනට ඉන්න පරිසර සංවිධාන ඉන්නවා. ඒ වගේම ස්වේච්ඡාවෙන් තනියෙන් තමන්ගේ පුද්ගලික මුදල් වැය කරලා වැඩ කොටස් ටික කරගෙන යන කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම රිසර්ච් කරන අය මේ අලුතෙන් දැනුම එකතු කරන්න රිසර්ච් කරන කණ්ඩායම් මේ ඇතුලේ ඉන්නවා. ඒ වගේම තමයි හොඳ දැනුම සහිත ඇකඩමික්ලා කියලා අපි කියනවා. ඒගොල්ලන් මේ කොටසේ ඉන්න මේ ඔක්කොගේම එකතුවක් තමයි රාජ්‍යයේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දක්වන දායකත්වය මේ කණ්ඩායම ඔක්කොගේම එකතුවක්. ඉතින් අපි හෙට දවසේ මේ වැඩසටහනේ 2024 අවුරුද්දට අපි ප්ලෑන් කරලා තින්නේ ඇත්තටම විදුලි මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් මහජනතාවට ප්‍රබල බලපෑමක් කරමින් මේ වනජීවි සංරක්ෂණ විෂය සමාජගත කරලා මහජනතාව දැනුවත් කරලා ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීම තුළින් පරිසර සංරක්ෂණයට වනජීවි සංරක්ෂණයට දායකත්වය ලබා දෙන්නට කටයුතු කරන කණ්ඩායම ඇගෙයීම තමයි අපි හෙට දවසේදී කරන්න සූදානම් කරලා තිබෙන්නේ. ඒකේ මම විශේෂයෙන්ම කිය යුතු කාරණාවක් තියෙනවා. ඔබ ආයතනය, ස්වර්ණවාහිනී ආයතනය තමන්ගේ ආයතනයක් හැටියට ඒ වගකීම මතක් කරගෙන මට මතක හිට 2016 අවුරුද්දේ ලස්සන වැඩසටහනක් කරා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය ඇතුව ජාතික වනෝද්‍යාන සියල්ල ආවරණය කරමින් පිටස්තර යනමින් වැඩසටහනක් කරා කියන්න සන්තෝසයි. ඇත්තටම හෙට දවසේ ඇගියුම් ලාබී ලිස්ට් එකේ පිටස්තරය වැඩසටහනක් තියෙනවා ස්වර්ණවාහිනියට. අපි ආඩම්බරයෙන් ඔබට මතක් කරනවා ඒ සම්බන්ධයෙන් මේ මොහොතේදී. සූති
දැන් සුපුන් ලහිරු ප්‍රකාශ මහත්මයාගෙන් අහනවා දැන් ඔබතුමා සංරක්ෂණ වේදිකාවක ඒ වගේම පර්යේෂකයෙක් විදිහට කටයුතු කරනවා. ඇත්තටම මේ වනජීවි දෙපාර්තමේන්තුව කියන්නේ කතා කළ යුතු දෙපාර්තමේන්තුවක්. ඔබතුමාට දැනෙන විදිහට මේ වැදගත්කම අපි ඉස්සෙල්ලම කතා කරමු. ඔව් ඇත්තටම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමයි ලංකාවේ මුළු භූමි නිර්මාණයේ 15%කට වැඩි ප්‍රදේශයක මම හිතන්නේ වනජීවීන් සහ ඔවුන්ගේ වාසභූමි ආරක්ෂා කරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් සඳහන් කරපු ආකාරයටම ඉතාම සීමිත නිලධාරීන් සංඛ්‍යාවක් සිටින පසුබිමක විශේෂයෙන්ම 145ක් වනසත්ව උක්ෂලතා ආරක්ෂක ආඥා පනත බලාත්මක කිරීමට සිටින නිලධාරීන්ගෙන් අනුමත නිලධාරී ප්‍රමාණය 145ක් හිඟ වෙලා තියෙන පසුබිමක අතිශය දුෂ්කර සේවා ස්ථානවල ඒ වගේම අතිශය සීමිත පහසුකම් යටතේ තමයි ඔවුන්ට මේ විදිහට සේවය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි හිතනවා සමහර වෙලාවට මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ හුදෙක් වනජීවීන් සංරක්ෂණය කර ගැනීම සඳහා වෙන් කරගත් දෙපාර්තමේන්තුවක් කියලා. නමුත් එහෙම නෙවෙයි. ඇත්තම කතාව ගත්තොත් විශේෂයෙන්ම අපි දන්නවා ලංකාවේ වනජීවි රක්ෂිතවල තමයි ජලාශ විශාල ප්‍රමාණයක් පිහිටවලා තියෙනවා. ඒ වගේම ගංගා ඇළදොල විශාල ප්‍රමාණයක ජලපෝෂක ප්‍රදේශයේ හැටියට මේ වනජීවි රක්ෂිත කටයුතු කරනවා. ඉතින් ඒ නිසා වනජීවි රක්ෂිත ටික ආරක්ෂා කර ගැනීම හරහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමයි අපිට අවශ්‍ය පානය කිරීමට අවශ්‍ය ජලවිදුලි ජලය ප්‍රමාණය, අපගේ අවශ්‍යතා සඳහා අවශ්‍ය වෙන ජලය ප්‍රමාණය, ඒ වගේම ජලවිදුලිය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ජලය, කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය වෙන ජලය, මේ ආකාරයට ජලය ටික අපිට ලබා දෙන්න මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමයි ප්‍රබල වශයෙන් කටයුතු කරන්නේ. ඒ වගේම තමයි ඔවුන් වනජීවි මිනිස් ගැටුම් කළමනාකරණය කර ගැනීම සඳහා දක්වන සුවිශේෂී දායකත්වය. ඔබ දන්නවා ලංකාවේ මුළු භූමි ප්‍රමාණයේ 60%ක වනාලි ජීවත් වෙනවා. ඒ වනාලීන්ගෙන් 40%ක් පමණ ජීවත් වෙන්නේ මිනිසුන් ඉන්න පරිසරවන්වල. එතකොට ඒ හරහා ඇති වෙලා තියෙන ලෝකයේ විශාලතම අලි මිනිස් ගැටුම් ප්‍රමාණය වාර්තාවෙන් රට ලෙස ලංකාවට මේ අලි මිනිස් ගැටුම ඇතුළු අනිත් වනජීවීන් සමග සිද්ධ වෙන ගැටුම් කළමනාකරණය කර ගැනීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉවහල් වෙනවා. ඒ වගේම තමයි පුරාවිද්‍යා ස්ථාන විශාල ප්‍රමාණයක් මේ වනජීවි රක්ෂිත තුළ තියෙන. එතකොට වනජීවි රක්ෂිත ආරක්ෂා කර ගැනීම මගින් ඒ පුරාවිද්‍යා ස්ථානවලටත් විශේෂ ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේ විශාල පරාසයක පැතිරුණු සේවා ප්‍රමාණයක් විශේෂයෙන්ම අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ජාතික ආර්ථිකයට ජාතික වනෝද්‍යාන හරහා ලබා දෙන දායකත්වය. ඔබ දන්නවා ශ්‍රී ලංකාවට පැමිණෙන විශාල සංචාරකින් ප්‍රමාණයක්ගේ ආකර්ෂණය වනජීවි රක්ෂිත ලංකාවට පැමිණෙන වන සංචාරකයන්ගින් 40%ක් මේ ආකාරයෙන් වනජීවි රක්ෂිත වලට පැමිණෙන බව තමයි සංඛ්‍යාලේඛන අනුව පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ හැම දෙයක්ම නඩත්තු කරන්න මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමයි ඉවහල් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක හුදෙක වනජීවීන් සහ ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන ආරක්ෂා කිරීමට එහා ගිහින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආර්ථික සමාජීය සුභසිද්ධිය සඳහා විශාල කැපකිරීමක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිද්ධ වෙනවා. එතනදී අපිට තියෙන ඉතාම කනගාටුදායක දුක්ඛිත තත්වය තමයි මේ ආකාරයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව 1949 අවුරුද්දේ ආරම්භ වීමේ ඉඳලා මේ වෙනකන් මේ රාජකාරිය ඇතුළත වනජීවි නිලධාරීන් 85 දෙනෙක් පමණ මරණයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම LTT යුද්ධ සමයේදී LTT ප්‍රහාරයන් වලට ලක් වෙලා වනජීවි නිලධාරීන් 37 දෙනෙක් මරණයට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඉන්න එහාට ගිහිල්ලා යුද්ධයෙන් පස්සේ සහ ඊට කලිනුත් වනාලීන්ගේ පහර දීම් වලින් විශේෂයෙන්ම අලි මිනිස් ගැටුමට කළමනාකරණය කිරීම සඳහා සම්බන්ධ වීම නිසා මේ විදිහට වනජීවි නිලධාරීන් විශාල වශයෙන් මරණයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට පේනවා සංරක්ෂණය කියන වෘත්තිය ඉතාම අවදානම් සහගත වෘත්තියක්. ඒ අවදානම අරගෙන තමන්ට ලැබෙන සීමිත වේතනය, සීමිත පහසුකම්, ඒ වගේම සේවක හිඟයට මුහුණ දෙමින් මේ ආකාරයෙන් ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 15%කට වැඩි ප්‍රදේශයක් ආරක්ෂා කරගන්න ඔවුන් දරන ප්‍රයත්නය ඉතාම ඇගේ අප විසින් ඇගිය යුතුයි කියන කාරණය තමයි මම සඳහන් කරන්න කැමති. හොඳයි සෙන්රත් මහත්ම, දැන් මේ ලංකාව බීමෙන් 15%ක් විශාල ප්‍රමාණයක් වනසතුන්ගේ ආරක්ෂාව සපයන්න ඕනේ, ඔවුන්ගේ වාසස්ථාන හදන්න ඕනේ, කනබුන දේවල් ටික සම්පාදනය කරන්න ඕනේ, මිනිස්සුන්ගෙන් ඔවුන්ට තිබෙන අවධානම ආරක්ෂා කරගන්න ඕනේ. ඒ අතර ඒ දෙගොල්ලන් අතර ඇති නැත්නම් විශේෂයෙන්ම අලිමිනිස් ගැටම වගේ දේවල් ගත්තට පස්සේ ආරක්ෂාව සැපීමත් සිද්ධ කරන්න. දැන් ඔබ කිව්වා මේ හරියට ඉඳගන්න පුටුවක්වත් නැතුව අවශ්‍ය ප්‍රමාණයට ඉඳ ඉඩකඩ පහසුකම් නැතුව පැය 24 රාජකාරි දින 21ක් එක දිගට වැඩ කිරීම කියන කාරණා වගේම සතුරු ආක්‍රමණ කියන දේවල් වලටත් මුහුණ දෙන අවස්ථා ඕනතරම් තියෙනවා. අපි දන්නවා සාමාන්‍ය වනජීවි නිලධාරියෙක්
වනයක් ඇතුළට යද්දී ඒගොල්ලෝ අතර තියෙන වතුර බෝතලයක් කොඩා මොනහරි තමන්ගේ ওই මොනහරි තිබුණොත් කපා කොටා ගන්න අවශ්‍ය කරන පීයක් සා ඉතාමත්ම පොඩි දෙයක්. හරියට ගත්තොත් පුංචි බෑක්පැක් එකක් ওই ටික අරගෙන තමයි ඇතුළ වනයට යන්නේ. ඒ අතරේ එන සංචාරකයන්ගේ ආරක්ෂාව සපයන්නත් ඕනේ, තමන් ආරක්ෂා වෙන්නත් ඕනේ. ඒ අතරතුර රාජකාරිය හරියටම ඉෂ්ට කරන්නත් ඕනේ. ඔය ඔය කියන කාරණා අස්සේ ඔය ඔබතුමා කියන ගැටලු ටික නිර්මාණය වෙලා තියෙන මොකද්ද යෝජනාව ඔබ වෘත්තීය සමිතියක් සහ මේ සංගමයක් විදිහට මොකද්ද ඔබ කරන යෝජනාව බලධාරීන්ට? ඇත්තටම මූලිකව මම කරන යෝජනාව තමයි පරිසරය ගැන සබුද්ධිකව හිතන්න පුළුවන් මට්ටමට අපේ පාලකයපත් වෙන්න ඕන. පාලක විදිහට මම යෝජනා කරන්නේ දෙපාර්තමේන්තු පරිපාලනය සහ පත්තන අමාත්‍යවරයා දක්වා සබුද්ධික වෙනවා. ඒ වාගේම මේ නිලධාරි සහ සමහර වෙලාවට පාලකෝ හිතනවා මේවා මේ පරිසරයේ සංරක්ෂණය සඳහා වෘත්තීය සමිති මට්ටමින් කරන යෝජනා පාලකයන්ගේ ප්‍රමාණයට නැත්නම් පාලකයන්ට එක හිසරදක් වගේ පේනවනම් අපි කරන යෝජනා එක්ක මේ වෘත්තීය සමිති කියන්නේ මේ හතුරු ගාන්ට සලකලා මේ කටයුතු කරන අවස්ථා තියෙනවා. මම කියන්නේ අපි කියන දේ තේරුම් ගන්න ඔවුන් යටතේ පාලනය වන ඔවුන්ගේ අධීක්ෂණයටතේ ඉන්න නිලධාරි අපි මේ අපි කරන යෝජනා කරන්නේ සංරක්ෂණය කියන මූලික කාරණාව පෙරදරි කරගෙන. ඉතින් මම මෙතන මේ ඒ කතන්දරේ කියන ගමම යෝජනා කරනවා මේ නිලධාරි අපේ දෙපාර්තමේන්තුව දෙන පුරප්පාඩු අනිවාර්යම පිරවිය යුතුමයි මේක ඉස්සරහට ගෙනියන්න. ඒ වගේම පුරප්පාඩු කොතරම් පිරිවුවත් වැඩක් නැහැ. බඳවා ගැනීම කරනවා, බඳවා ගැනීම කළත් ඒ බඳවා ගන්න පිරිසෙන් අඩකට වැඩි ප්‍රමාණයක් මාස දෙකක් තුනක් ඇතුළත නැවත දෙපාර්තමේන්තුව හැර යනවා. ඒකත් දුක්ඛිත තත්ත්වයක්. ඒකට බලපාපු ප්‍රධානම හේතුව තමයි මේ තියෙන පහසුකම්. අද කැමති නැහැ මේ අලුත් පරම්පරාව මේ අපි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් විඳින මේ අපහසුතාවයන්ට මුහුණ දෙන්න කැමති නැහැ. ඒ වගේ මාත්ම මේ ඕක මේ ටිකක් පළල් මාතෘකාවක්. අපි තවත් වෙලාවක් කොහොමාරි වෙන් කරගනිමු. ඔය සම්බන්ධයෙන් කතා කරන්න බොහොමද මොකද හේතුව මේ පෞද්ගලිකව මමත් ඔය කාරණාව ඇහින් දැකලා මේ අත්විඳපු මිනිස්සෙක්. ඒක කාලවක වුණත් තුල ඒ නිසා තමයි මම හිතන්නේ මේ අතනක මාත්‍ය කිව්වේ අපිටත් ඒ වෙනුවෙන් යම් ඇගීමකට ලක් කරලා තියෙනවා කියලා. මම ලංකාවේ සියලුම වන උද්‍යාන තුල ඔය කාරණාව දැකලා තියෙනවා, අහලා තියෙනවා සහ අඩු වැඩි වශයෙන් ඉඳලා තියෙනවා තත්ත්වය. ඉතින් අපි ඒ ගැන කතා කරන්න වෙන වෙලාවක් යොදාගනිමු. අද දවසේදී අපි ආරාධනය පිළිගෙන මෙහි ආවාට ඔබට ස්තුති කරන්න ඕනි ඉවරෙන්න කලින්. ඒ වගේම හෙට දවසේ පවත්වන නියමිත සම්මාන ප්‍රදාන උත්සවය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ බලාපොරොත්තු වෙන ඉසව්වට යන්න අවශ්‍ය වටපිටාව බලධාරීන්ගේ අවධානය ඇතිව ලැබෙන්නට කියලා අපි යෝජනා කරනවා. බොහොම ස්තුතියි සෙන්රත් මහත්මයාට, සමස්ත ලංකා වනජීවි නියාමන නිලධාරීන්ගේ සංගමේ සභාපතිතුමන්ට, ඒ වගේම AMSP අත්නායක මහත්මයා, විධායක සභික, සමස්ත ලංකා වනජීවි නියාමන නිලධාරීන්ගේ සංගමයට බොහොම ස්තුතියි. අවසාන වශයෙන් සුපින් ලහිරු ප්‍රකාශ් මහත්මා, සංරක්ෂණවේදී සහ පර්යේෂක, ඔබටත් බොහොම ස්තුතියි. ඔබ ලොකු වැඩක් වෙනුවෙන් තමයි මේ පෙළඹෙන්න අපි ඒක හරියන්නට කියන සුබ ප්‍රාර්ථනාව තමයි අවසාන වශයෙන් ඔබට එකතු කරන්නේ. මේ තිදෙනාට සමුදෙන ගමන් සුවදීව අඟහරුවාදා සමග රැඳී සිටි ඔබටත් බොහොම ස්තුතියි කියන ගමන් නිසා අපිට එනම් යන වෙලාව ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි අදට මේ විදිහට සමුගෙන යනවා. ලබන සතියේ සුවදීව අඟහරුවාදාවෙන් හමු වෙන බලාපොරොත්තුවත් ඇතුළු ඔබට සුබ දවසක්.